පාසල්වත්තේ නිෂ්පාදනය කරලද කාබනික පෝරතොගයකින් පහෙන් තුනක් පාසලේ භාවිතයට තබාගෙන ඉතිරියෙන් හතරෙන් එකක් ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට බෙදලා දුන්නා. එතකොට පාසලේ භාවිතයට තබාගත් පසු ඉතිරි පෝරතොගය කොච්චරද? එතකොට පහෙන් දෙකයි. මොකද එක එක ඍණ පහෙන් හරිද? එක ඍණ පහෙන් තුනයි. ඒ කියන්නේ පහෙන් දෙකයි. ඊළඟට ආචාර්ය මණ්ඩලයට බෙදා දුන්නේ ඉතිරියෙන් හතරෙන් එකයි. ඒතකොට ඉතිරිය තමයි මේක. එතකොට පහෙන් දෙකෙන් හතරෙන් එකයි. වන් කියන්නේ ගුණ කිරීම හන්ද හතරෙන් එක දාන්න. එතකොට දෙකක් එකයි, මෙතන දෙවරක් දෙකයි. එතකොට එනවා 10න් එකක් කියලා. ඊළඟට කියනවා පාසලේ භාවිතයට තබාගත් හා ආචාර්ය මණ්ඩලය බෙදා දුන් පෝර ප්‍රමාණය ඉවත් කළ පසු ඉතිරි පෝර තොගේ විකුණනවා. එතකොට 10න් එකයි පාසලේ 10න් එකයි පාසලේ තියාගත්තේ 5න් 3ක්. සර් ඕකේ සර් මේක වැරදිලා ගාන ලියලා තියෙන්නේ මේ පොහොර තොගෙන් 5න් 2ක් පාසලේ භාවිතයට කියලා. ඒ හින්දා 5න් 2ක් බලලා හදන්න පුළුවන්ද සර්? ඔයා හදපු එකද? ආහා, ඒක බලලා මම බලන්නම් හරිද කියලා. මෙතන එතකොට දැන් මේ ගාන බලන්නකො. එතකොට දැන් 10න් එකක් ගුරුවරුන්ට දුන්නා, 5න් 3ක් පාසලේ භාවිතයට තියාගත්තා. 5න් 3යි කියන්නේ පුතේ 10න් 6යි. එතකොට 10න් 6ක් භාවිතයට තියාගත්තා, 10න් එකක් ගුරුවරුන්ට දුන්නා නම් 10න් 7ක් ඉවරයි. ඉතුරු 10න් 3 තමයි විකුණන්නේ. හරි, 10න් 3ක් එතකොට විකුණනවා. පාසලේට භාවිතයට ගත් පෝර ප්‍රමාණය විකුණන පෝර ප්‍රමාණයත් අතර වෙනස කිලෝ 21යි. එතකොට තියාගත්ත එකයි මෙයයි අතර වෙනස කිලෝ 21යි. කියන්නේ 10න් 3ක් තමයි කිලෝ 21ක් කියන්නේ. එතකොට ඒ කියන්නේ 10න් 6න් 10න් 3ක් අඩු කරාම 10න් 3යිනේ. 10න් 3ක් තමයි කිලෝ 21ක් කියන්නේ. එහෙනම් මුළු ප්‍රමාණය 10න් 1ක් කියන්නේ කිලෝ 7යි. 21 3ට බෙදන්නේ. ඒ වගේ 10 ගුණයක්. එතකොට එනවා කිලෝ 70ක් කියන්නේ. හරිද? කිලෝ 70ක් කියලා එනවා. එතන ඒක හරියට මෙහෙම හැදුවොත් වෙන්නේ පාසලේ තියාගත්ත ප්‍රමාණය තබාගත් ප්‍රමාණය 5න් 3යි. එහෙනම් ඉතිරි ප්‍රමාණය 1 ඍණ 5න්, ඒ කියන්නේ 5න් 2යි. පහෙන් පහෙන් අඩු කරන්න, පහෙන් තුනක්, එතකොට පහෙන් දෙකයි. ඊළඟට ඉතිරියෙන් ගුරුවරුන්ට දුන්නේ, ගුරුවරුන්ට දුන්නේ පුතේ ඉතිරියෙන් හතරෙන් එකයි. එතකොට ඉතිරිය කියන්නේ පහෙන් දෙකයි. ඒකෙන් හතරෙන් එකයි. එතකොට සුළු කරාම අපිට එනවා එතෙන්ට දෙවරක් එකයි, මෙයාට දෙවරක් දෙකයි. එතකොට 10න් එකක්. දැන් පාසලේ තබාගත්ත ප්‍රමාණය 5න් 3යි. ගුරුවරුන්ට දුන්න ප්‍රමාණය 10න් එකයි. මේ දෙන්නගේ එකතුව ගන්නවා. එතකොට 5න් 3ට 10න් එකක් එකතු කරනවා. 5න් 3යි කියන්නේ 10න් 6යි. මේක 10න් 1යි. ඒ එකතු වෙනවා 10න් 7ක් කියලා. මෙතන එනවා 10න් 7යි කියලා. එහෙනම් දැන් ඉතිරිය බලනවා. දැන් ඉතිරිය කියන්නේ එකෙන් අඩු කරනවා 10න් 7ක්. 1යි කියන්නේ 10න් 10යි. 10න් 7ක් අඩු කරාම 10න් 3යි. එහෙනම් මේක තමයි විකුණන ප්‍රමාණය කියන්නේ. ඒකින් දා විකුණන ප්‍රමාණය 10න් 3යි. ගානේ ඊට පස්සේ කියනවා පාසලේ ප්‍රමාණයයි විකුණන ප්‍රමාණයයි. පාසලේ තබාගත් ප්‍රමාණයයි විකුණන ප්‍රමාණයයි අතර වෙනස
කිලෝ 21ක් කියලා. ඒතර පාසලේ තබා ගත්තේ 5න් 3යි. විකුණන්නේ 10න් 3යි. එහෙනම් ඒ දෙන්නගේ වෙනස තමයි කිලෝ 21ක් කියන්නේ. ඒතර 10 හරේ සමාන කරගන්න 10න් 6යි 10න් 3යි. එතකොට එනවා මේ දෙන්නගේ වෙනස 10න් 3ක් කියන්නේ. එහෙනම් මුළු පෝරතෝගේ 10න් 3ක් කියන්නේ කිලෝ 21යි. එහෙනම් 10න් 1ක් කියන්නේ 21 බෙදන්න 3ට. ඒක කිලෝ 7ක් වෙනවා. මුළු පෝරතෝගේ 10න් 10ක් කියලා ගන්න වෙන්නේ. එහෙනම් කිලෝ 7. 7 ඒවා 10ක්. එතකොට එනවා කිලෝ 70ක්. ඔන්නෝම ඒ ගාන හදන්න වෙයි. හරි. ඊට පස්සේ දෙවෙනි ගාන